මෙවර ෙස්ලමේනිය තිස්සටේදී බොහෝ දෙනක කුතුහලයකෙන් බැලූ තරඟගයක් තමයි, රෝමන් ලයින්හ බ්‍රොක්ලෙස්න අතර තරඟය. කලින් යනිවර්සල් ටයිටල් එක තබා සිටි රෝමන් ලයින් සහ WW චපියනshipප ටයිටල් එක හිමිකම් කියව බ්ොක්ලෙස්න අතර තරන්ගේ තිබුණු සුවිශේචීදයක් තමයි. තරගගේ ජැහග්‍රහණය කරන ක්‍රීඩකයාට මෙම ටයිටල් දෙකටම උරුමකම් කීමට හැකිවීමයි. මෙම තරගය WW ඉතිහාසේම ප්‍රථම වතාවට පවත්න ලද තරගයක් බවට පත්වී හමරයි. මේකට හේතුව මෙතෙක් WWල කිස්නු රෙස්ල කෙනකු ුනිවර්සල් චැපියshipප් ටයිටල්ල සහ WW චපshipප් ටයිටල් දෙකම එකවර ජයග්‍රහණය කිරීමට හැකිබුණේ නැහැ. නමුත් මෙම තරගේදී රෝමණුරයින් සහ බ්‍රොක්ලෙස්්න යන දෙදෙනගේ නෙක්කෙනෙකුට මෙම ටයිටල් දෙකම ජයග්‍රහණය කිරීමට අවස්ථාව කුදාවී තිබුණා. ඇත්තටම මෙම දෙතිනාගෙන්න්නෙම වාර්තාාවතබලන්නේයන්නේ කවදයනුවෙන් ඩඩ රැසිකන් කුතුහලයකින් සිටි අවස්ථාවේද. රෝමන්යින්ගේ දැවන්ති ස්පියකක් හමුවේ බොක්ලෙස්න පරාජපත් වෙනවා. බොහෝ මල්ලවපොර රසිකියන්ගේ බලාපොෘොතු වී තිබුණනේ කෙස හෝ මෙම තරන්ගේ බ්්‍රොක්ලස්න ජයග්‍රහණය කරවි කියලා. නමුත් සිද වනේ ඊට හත් පසින්ම වෙනස් දෙයක්. මෙලෙස රෝමන් ජහග්‍රහණය කිරීමට ප්‍රධානතම හේතුන් මොනවද. ඊ අමතරව මෙම තරගේ ගැන බොහෝ ජනතාවගේ අද හෝමරුවමෙන් පැවැති කාලසීමාවේ මෙම තරන්ගේ සබඳධව WWල සිට ප්‍රබල් ෙස්ලස්ලා කිහිප දෙනෙක් අනාවකි පල කරලා තිබුණා. එහමනක් නොව WWවල රජු ලෙස සැලකෙන අන්්ඩටේක පවා මෙ තරගේ ගැ ප්‍රේක්ෂකින්ට විශේෂ දනන්දීමක්ලබාදී තිබුණ. මෙම වීඩියෝබල් ඔබට දැනටමත් මෝන් ලබාදී ඇති අදහස් මොනවගේ දෙෙක හා බ්්‍රෝක්ලෙස්න පරාජයවීමට ප්‍රධානහේතුව කුමක්ද කියලා දැනගන්න නොවිසිල්ෙන් සිට නෝ ඇති හරිN අපිබලමු. දෙදහස් විසිියගේ සමස්ලෑම්වල පැවැති රෝමන්ල්රයින් සහ ජෝන්සි නාතර තරංග්‍යාවසන්වීමත් සමගම මෝන් දෙදනාතර අලු ටිස්ටෝරිලයින එක කාරම්භ වෙනවා. මෙහි තරංග්‍ය අවසානයේ දී WW රසිගෙන් පුදමයට පත් කමින්. ෝටෙල් එකත් සමග නව මුහුණුවරින් පැමි බ්‍රොක්ලෙස්න දවසින්දවස ප්‍රේක්ෂකයන්ගේ ආකරශිණය වැඩිවශයෙන් ලබාගන්නට සමත්වෙනවා පසුව ரோමන් සහ බ්්‍රොක්ලෙස්න අතර කகி්‍රවන්ජුවල් වල තරගයක් පවත්වනවා මෙම තරගේ තේමාාව වශයෙන්, පෝල් හමන් ரோමන්ලස්ට පක්ෂපාතිීද, නැත්නම් රොක්ලෙස්නට පක්ෂපාතිද යනුවෙන් මුල්කරගෙන තරංගේ පවත්වනවා. සුව පැවැති 1න් පේපවවන් එකේදී මොවුන් දෙදෙනනාතර තරයක් පවත්වට සැලසුම් කර තිබුණු අතර මෙම තරන්ගේදී බ්‍රොක්ලස්න ජයක්‍රාණය කරාව කියලා බොහෝො දෙෙනු ලාපොරොතුවන් සිටිය.නමුත් රෝමන් රෙන්න්ස්ට අනපේක්ෂත ලෙස කොවි පොසිටිවීමත් සමගම තරගේ තබනට හැකි වුනේ නැහැ. මේ නිසා බ්්‍රොක්ලෙස්න, සෙතරෝලන්ස්, කෙවිනෝවන්ස්, බොබී ලැශ්ලි සහ භිගී යන පස්තිනාතර, ෆටල් ෆවේ තරගයක් WWලා පවත්වනවා. මෙහිදි බ්‍රොක්ෙස්න තරන්ගේ ජයග්‍රහණය කර WW චැම්පියන් බෝට පත්වෙනවා. පසුව රෝල් රම්බ ඉවට එකේද බ්‍රොක්ලස්්නට බොබී ලැ්ලි සම තරහ කරනට සිදුවූ අතර, මෙහිදී රෝමන්රන්ස් තරංගගේ අතුරතුර පැමිණ බ්‍රොක්ලෙස්්නට පහරදි, බොබී ලැශ්ලිව ජයග්‍රහණය කිරීමට සරස්වනවා. නමුත් බ්‍රොක්ලෙස්න එසේ මෙසේ කෙනෙකුණේ වෙයි. ඔයාමට මොනව කළත් රෙස්ලමනිියාවල ඔයාමා සමග සටන් කළ යුතුමයි කිය අධිෂ්ඨානයෙන් තිෙදිෙනම බ්‍රොක්ලෙස්න රෝල් රම්බල් තරගේ ජයග්‍රහණය කර, ලමනිියාවල ෝමන් සම සරන් කිරීමට අවස්ථාව උදා කරගන්නවා. මාසේක කාලෙ කිස්නු ටයිටල් එකක්වත් නොතිබූ බ්‍රොක්ලස්්නට එලිනේෂ චම්බයිවන්ට එකේද නැවතත් WW Chaම්පionsshipප් ටයිට්ල දිනාගීම අවස්ථාවක් ලැබෙනවා මෙහිදී බ්්‍රොක්ලෙස්න බොබී ලැශ්ලි, සෙතරෝලින්ස්, Aජ ස් ටයිල්ස්, ඔස්ටින්තියේරි රිඩල් ජනයව පරදවා නැවතත් WW ම්පියන් බවට පත් වෙනවා. ලි චම්බර්වල්ට පසුව සෑම දෙෙකුගේ අවධානය යොමවෙලා තිබුණේ රිස්ලමනියා වෙතයි මෙතෙ කरोමන්ව බ්‍රොක්ලස්සනා යනුවෙන් පමණ කුණුසුම්වතිබූ මෙම තරන්ග ටයිටල්ව ටයිටල් නම් यනිවර්සල් චම්පියන්shipප් ට් එක සහ WW චැපියනship් ටයිටල් දෙක එක ගැත්්න තරගයක් බවට පත්වෙනවා. මෙහිදී ජයග්‍රහණය කරන්නාට ටයිටල් දෙකමහිමිවුණ ඥ්‍යායටතේ තරගේ සකස් කරති වුණා. මෙය WW තිतिහාස මෙවැනි තරගයක් පවත්වන ප්‍රථම අවස්ථාවමයයි. මෙම තරගේ උුසුම තවතවත් වැඩිකිරීම සඳහා සතියන් සසාතය පවත්න ස්මක් වන් පිසේ එකේදී ෝමන්රයින්සාහ බ්්‍රඩ් ලයින් සහෝදරයන් බ්‍රොක්ලෙස්නට දැඩිලෙස පහරදීම ඉපස් ඕන්ගෙන් පලිට පලියගන්න ොක් ලස් ෝ ලි් වැනි බරයන්තයක් යෝගෙන පහරදීම උත්හකිරීම යනාදී උනුසුම් සහගත ේවල් සිදු කරමින් මෙම තරගේ හයි්ප එක තවතවත් වැඩිදියුණ කරන්නට WW ලට හැකි වුණ. පසුව ෙස්ලමේනියාවට දිනකිහිපයක් පමක් කිතිරිවතිබූ ඉතා අබිසින් සිටි කාලසීමාවේ මෙම තරගේ පිබඳව කලින් WW ක්‍රීඩා කළ සුප්‍රි ඉන්දියනු රස්ශලි තරක් වන ගේට් කාලි ඔහුගේ අනාවකය ප්‍රකාශ කරති බුණා. පසුගිය සතියේ WWE නව් ඉන්දයා සහ MTV. හසල් වල සත්කාරකත්වය කරන සුප්‍රසිද්ධ කාන්තාවක් වන ගීලින් මැන්්ඩොන් කාගේ සම්මුග පරීක්ෂණයට සහභාගීවී සිටි ග්‍රේට් කාලින්න අසනවා. ර්තම ුනිවර්සල් චැපියන් ரோමන් ේන්ස්ගේ බිඳනොහැකි ය ගැනීමේ ර්තාව කාටන්ද බිඳමිය හැක්කේ යනුවේ නැසීමේ දී ග්‍රේට් කාලි පැවසුවේ रोමන් රන්ස්ව කාටවත් නවත්වන්න පුළුවන් කියලා මටනම් හිතෙන් නේනැහැ. මම සිතනවා මෙව ෙස්ලමනිය තිස්සටේදීත් ඔහු ජයග්‍රහණය කරාව කියලා ප්‍රකාශ කර සිටියා. ඒ අමතරව මෙත ක්‍රස්ලමනිिया ඉවන් එක දී रोමන් රයින් සහ, බ්්‍රොක්ලස්න යන දෙදනාට පමක් පරාජරපත්වී ඇති, අන්ඩේගයගෙන් පසුගේදා W YouTube චනලෝසි අදහස් ැසීමේදී අන්ඩටේක කියා සිටියේ මෙය හොඳ ප්‍රශ්නයක් ඒ තීරණය කිරීමට අපහසුයි මම පාදයක් මත පිටතටයන්නමි මම රෝමන් කියමි ඒ සමහරවිට කළබල වියහැකිය යනුවෙන් ප්‍රකාශ කර සිටිය මෙම තරගේයේදී බ්්‍රොක්ලෙස්න පරාජයවීමට බලපෑ ප්‍රධානහේතුන් බැලූත් WW චපshipප්ටයිටල් එක සහ यුනිවර්සල් චැම්පියන්shipිප ටල් දෙක ඒ හාබද්ධ කිරීමේ මෙම තරගයේ දී බ්‍රොක්ලෙස්නට නව ඒකා බද්ධ ශූරයවීම සම්භාවිතාව අවම බව මුලසිටම හැමෝටම වැටහුණු දෙයක්. මේකට හේතුව තමයි අපි දන්නවා බ්‍රොලස් ල්ටම් ෙස් ල එකෙනෙකුනව පාටයිම් ෙස්ලන් ක්‍රීඩා කන රෙස්ලකෙනෙක් ඔහ ස්මැක් ාමවැනි සාමාන්‍ය ටවි ශෝස්වල ක්‍රීඩා කරන්නේ නැහැ WWවල මාස්සිකවතබන පේපව වන්ටවල පමණයි ක්‍රඩා කරන්නේ. මේ නිසා දැනට WW වල තිබෙන ඉහළම ටයිටල් දෙදක්ම ඔහු සතු වුණනොත් ටයිටල් මචස් බලා ගැනීමේ සම්භාවිතාවය WW ප්‍රේක්ෂකින්ට බෙ වින් මාඩුවනවා. ඊට අමතරව වර්මාය සින රෙස්ලින්ක්ක්‍රීඩකයන් අතරින් වින්ස්මික්මන්ට වඩත්මැමති ෙස්ලිංක්‍රීඩකාව ෙැතුරම රස්ම. හේතුව රෝමන් Wවල්ට පැමිණි මුල් කාලේ දී ගායි නමින් තමන්ව ජනත අතර හඳුනවා දීගෙන එවකට හු තරඟ කළ තීරණාත්මක් මැචස්සේ නම් තරගේ පරාජය වූවා නම් WW9වියතු තරගයන් පවා ජයග්‍රහණය කරගෙන ඒවකට WW ඔතෝරිටි ලෙසටයුතු කල වින්න්ස්මික් මෑන් ට්‍රිපල්ල් කේන් සහ ස්ටැප්නිිමික් මෑන් යන අයට දේ හිව කරටකර ගැට WWව එහ තැන කත්ව කරගත් සුපිරි්‍රීඩ එකේක්. මෙලෙස දීගාය අනුවෙන් රෝමන් ක්‍රීඩා කල ටයින්ටන් එක වින්ස්මික්මෑන්් ඉතාමත් කැමතිම ටයිටන්ටරන් එකක්. අදටත් වින්ස්මික්මැන් දීග අයන්වර්තනාමෙන් රෝමන්වන්ස්ව හඳුවනා අතර මැවැනි හේතුන් මුල්කොටගෙන තයි බොහෝදිනෙක් ්්‍රොක්ලෙස්න ජයග්‍රණ කරාවිය ඉතවා තිබූ බලාපොරොතුව බිඳී ෑමට මූලිකම හේතුව. මෙන්න මේ නිසා තයි පොකලෙස්න රස්ලමීනිිය තිස්සටේදී පරාජයට පත් වූුණේ ඉතින් යාලුවනේ අපප්‍රේල් මස තුන්වනදා ටෙක්සස් වල පැවැවූ මෙම තරන්ගේ, රෝමන් රයින්ස්ගේේසා බුක්ලෙස්නගේ රසිකයන් ට ඉතාමත් තිියුණු උුසුම්තරඟයක් ලස බලාගන්නට පුළුවන් වනා. ඉතින් යාලුවනේ මෙවැ ෙස්ලිම් වල සිදුවන් උනුසුම්තරතු ඇසැින් දැනගන්න මගේ චැනල්ලක සප්්‍රේප් කරපාහයෙක් වන්න මගේ විඩියෝට කැමතිරන් ලයික් කරන්න සහ ඇවැනි තොරතුර ඔබගේ යහළුවන්ටත් දැන ගනශය කරන්න. එහනම් අපි තවත් හොඳ වඩියෝකින් නැවතත් හමුවමු. ඔබ සැමට සුබදවසක්.